අද දවසේ මේ දිනේ වගේම දිවංගත අග්‍ර ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ මරණය සිදුවන දවස රණසිංහ ප්‍රේමදාස පිළිබඳව විවිධය විවිධ දේවල් කියන මොකද ඔහුගේ කාලය තුල ලංකාව තුල දහස් ගණන් මිනිස්සු මැරුණා මිනි මරණ සමහරට හේතුවකුත් නැහැ සහ ඒ අයට සුසානයක් හිමුණෙත් නැහැ මහපාරේ අලුගොඩවල් විතරයි තිබ්බේ පුච්චල ටයර් සෑවල දාලා හැබැයි එක අතකින් අනෙක් පැත්තෙන් ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් රට ඇතුළේ දෙකන විලක්වක් විදිහට ජනතා විමුක්ති පෙරමුණත් එල්ටීටී සංවිධානයත් දෙපැත්ත ගිනි තියද්දී එවැනි දෙඩි සටනක් නොකරත් බැහැ නොකර බැරි වෙන තත්ත්වයක් තිබුණා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් අද ජනාධිපතිවරයාගේ 27 වන ගුණසමරුව දෙවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණසමරුව අද අලුත් කඩේ පිටියේ මහතාගේ පිරිරු අභියස දිසුදු කරන ඒ ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පවුලේ සමාජිකින් වෙන්ම දේශපාලනක්ෂෙන් පෙරසකගේ සහභාගීත්වයෙන් කොළඹ නගරසභාවට තරං කරමින් සිය දේශපාලන දිවි ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයෙකු අග්‍ර අමාත්‍යවරයෙකු මෙන්ම මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙසත් ශ්‍රී ලාංකේය සමාජයට කළ මෙය සුවිශේෂී සැමට සෙවන සංකල්පය යටතේ ඔහු ආරම්භ කළ උදාගම්මාන ව්‍යාපාරය දෙස් විදෙස් බොහෝ පිරිසකගේ ඇගීමකට ලක්ුණේ කළ හේතුව වැදගත්කම නිසා විශේෂයෙන්ම තමන්ගේ කියලා ගයක් නැතිකම මිනිහෙක් ජීවිත කාලෙම විඳවන්න හේතුවක් වෙනවා එතකොට එහෙම අයට ගෙවල් හදලා දීලා පදිංචි කරවල ගෙවල් වලට බඩමුට්ටුත් දීලා ඉඩමකුත් දීලා ඊට පස්සේ නගාහිරින්න ජීවන මාර්ගයක හදලා දුන්න කෙනෙක් ඒ නිසා ඒක පැත්තකින් ඔහුගේ කාලේ මිනිහ මරුණත් ඔහුගේ ශ්‍රේෂ්ඨ භාවය ප්‍රකට වෙනවා මේ උතුම් ක්‍රියාව නිසා එතනදී ඔහු එතුමන් දැන්ගින දේශපාලනඥයන්ට සාපේක්ෂව ගතොත් ඔහු ශ්‍රේෂ්ඨ චරිතයක් එක පැත්තකින් දිනුදු ජනතාව නගා සිටින වෙනුවෙන් ප්‍රේමදාස මහතාගේ සංකල්පය කරන ආරම්භ වූ ජනසව්‍ය ව්‍යාපෘතිය මෙන්ම පාසල් දරුවන්ට දිවාහාරය සහ නිලැඳුම් ලබා දීම වැඩ පිළිවෙලත් ඒ මහතාගේ දේශපාලන දිවි සුවිශේෂී කාරණා අතර තිබෙනවා විශේෂයෙන්ම එතුමන් තමයි මේ දිවාහාරය නම් දැන් ක්‍රියාත්මක කරලා තාමත් පාසල් දරුවන්ට නිලැඳුම් ලබා දෙනවා විශේෂයෙන්ම එදාවල හොයාගන්න බැරි ලංකාවේ බොහෝ දෙනෙක්ට ඒ උපකාරය ආණ්ඩුව නොලැබෙන්නට බොහෝ වෙලාවට ඉගෙන ගන්නට ලැබෙන්නේ නැහැ ලලිත ඇතුළත් මුදලි මහතා රණසිංහ ප්‍රේමදාස මහතා රටේ පහළ පරම්පරාව තුළ විශිෂ්ට විප්ලවයක් ඇති කළ කෙනෙක් මහපොළ ශිෂ්‍යාධාරය හඳුන්වා දෙන්නේ ශ්‍රීමත් ලලිත ඇතුළත් මුදලි මහතා එකම දරුවන්ට පාසල් නිලැඳුම් දෙන්නේ මහින්ද රණසිංහ ප්‍රේමදාස මහතා ඒ උතුම් තීරණ අගය කළ යුතු වෙනවා මිනිසුන්ට නිකන් කන්න දෙනවට වඩා ඒ අය ශක්තිමත් වෙන්නට අවශ්‍ය පාර හදලා දීමයි මේ දෙපළගේම කාර්යය වුණේ ඒ උතුම් ක්‍රියාවක් 1993 වසරේ කම්කරු දින පෙරපාලි අතරතුර කොළඹ ආමර වීදියේ එල්ටීටී ප්‍රහාරයකට ලක් වෙලා එතුමන් ජීවිතක්ෂයට පත් වුණා. අර මරණ අමතක කරොත් සජිත් ප්‍රේම රණසිංහ ප්‍රේමදාස මහතා කියන්නේ ශ්‍රේෂ්ඨ චරිතයක්. ගම් හදලා උදා ගම් හදලා ඒ ගම්වල ඉන්න අයට සියලු පහසුකම් දීලා ජීවනෝපාය මාර්ග හදලා ගෙවල් හදලා කලාකරුවන් ඇතුළු අනෙක් අය නගා සිටවල විශිෂ්ට ව්‍යාපෘති රසක් කරපු කෙනෙක් නමුත් ඒ කාලේ මිනි නොමැරුණා නම් මිනිස්සු එකම කියන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයටපත් වුණ අවස්ථාව සහ බේලුපෙල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයටපත් වුණ අවස්ථාව විතරයි ලංකාවේ මිනිස්සු කිරිවත් කාල සමරුවේ ඒකත් අපි අමතක නොකළ යුතුයි අන්නේ අඳුරු ව්‍යාපාරවල නිරතුනේ නැත්තම් ඔහු ඇවිල්ලා ශ්‍රේෂ්ඨ නායක රත්නක් විදිහට අද සමරනවා ඔහු ලොකු විප්ලව ගණනාවක් කරපු චරිතයක් පහළම තැනින් ඇවිදින් ඉහළම තැනට ගිහින් පහළම පන්ති ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු චරිතයක් නමුත් ඔහුගේ කාලේ මිනි නොමරුණා නම් අති උත්තම චරිතයක් කරනවා නමුත් කවුරුත් එතරම්ම හොඳින් ඔහු සිහිපත් කරන්නේ නැහැ දැඩි වෙන්පි පාක්ෂිකයෝ සහ
මේ වහපොළ අර ජනසවය හරහා නිවාස ලැබුණා ඇරෙන්නට. මොකද ඔහුගේ කාලේ මැරිච්ච මිනි කන්ද නිසා, මිනි කනත්ත නිසා. නමුත් ඒක අතහැරියොත් ඇවිල්ලා රණසිංහ ප්‍රේමදාස කියන්නේ සුවිශේෂී දේශපාලන නායකයෙක් වගේ වේතුයි. අද දවසේ මේ දිනේ වගේම දිවංගත අග්‍ර ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ මරණය සිදුවන දවස රණසිංහ ප්‍රේමදාස පිළිබඳව විවිධය විවිධ දේවල් කියන. මොකද ඔහුගේ කාලය තුළ ලංකාව තුළ දහස් ගණන් මිනිස්සු මැරුණා. මිනි මරන්න සමහරට හේතුවකුත් නැහැ. සහ ඒ අයට සුසානයක් හිමුණෙත් නැහැ. මහපාරේ අලුගොඩවල් විතරයි තිබ්බේ පුච්චල ටයර් සෑවල දාලා. හැබැයි එකහතකින් අනෙක් පැත්තෙන් ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. රට ඇතුළේ දෙකන විලක්වක් විදිහට ජනතා විමුක්ති පෙරමුණත් එල්ටිටි සංවිධානයත් දෙපැත්ත ගිනි තියද්දී එවැනි දෙඩි සටනක් නොකරත් බැහැ, නොකර බැරි වෙන තත්ත්වයක් තිබුණා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. අද ජනාධිපතිවරයාගේ 27 වන ගුණසමරුව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණසමරුව අද අලුත් කඩේ පිහිටියේ මහතාගේ පිරුර අභියස සිදු කරනවා. ඒ ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පවුලේ සමාජිකයන් වෙනම දේශපාලනක්ෂයන් පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නගරසභාවට තරඟ කරමින් සිය දේශපාලන දිවි ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු, අග්‍ර අමාත්‍යවරයෙකු මෙන්ම මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙසත් ශ්‍රී ලාංකේය සමාජයට කළ මෙය සුවිශේෂී. සැමට සෙවන සංකල්පය යටතේ ඔහු ආරම්භ කළ උදාගම්මාන ව්‍යාපාරය දෙස් විදෙස් බොහෝ පිරිසකගේ ඇගීමකට ලක්ුණේ කළ හේතුව වැදගත්කම නිසා. විශේෂයෙන්ම තමන්ගේ කියලා ගයක් නැතිකම මිනිහෙක් ජීවිත කාලෙම විඳවන්න හේතුවක් වෙනවා. එතකොට එහෙම අයට ගෙවල් හදලා දීලා පදිංචි කරවල ගෙවල් වලට බඩමුට්ටුත් දීලා ඉඩමකුත් දීලා ඊට පස්සේ නගා හිරින්න ජීවන මාර්ගයක හදලා දුන්න කෙනෙක්. ඒ නිසා එක පැත්තකින් ඔහුගේ කාලේ මිනිහ මරුණත් ඔහුගේ ශ්‍රේෂ්ඨ භාවය ප්‍රකට වෙනවා මේ උතුම් ක්‍රියාව නිසා.